නෝක නිසා තමයි ගැන කාමයට ඇති කැමැත්ත නැති කර ගණ්ඩ නම් කාමේ තියෙන ආදීනව දකින්න ඕන්. කාමේ තියෙන ආදීනව කියන හරියටමකක්ද මස් නැති යටකෑල්ලක් බල්ලු ලෙව කනෝ වගේ කියල නෑ මොකක්ද මස් නැති යටකෑල්ලක් බලු ලෙව කනෝ වගේ. ඉතින් ඕක දාගන්නකු දරුව කියල කියන්නෙත් මස් නැති යටකෑල්ලක් පල්ලෝ කියල කියන්න දෙමවපුිය ලෙව කනෝ වගේ නේ රිදුනද මන්දනේ ඇත්ත කතාව ඒක. ඇයි ඔවුන්ගේ සංස්කාර ඔවුන්ගේ වනවා මගේ සංස්කාර මංගේ වනවා. ඔවුන්ගේ සංස්කාරනං මගේ සංස්කාරවලට මැච්චෙන් නැත්තම් ගැලපෙන් නැත්තම් මං හරියට මස් නැති යටකෑල්ලක් ඇතුලේ මස් හොයනවාගේ. ආන් ඒ නිසා තමයි දරුවෝ කියන කාමේ නිසා දෙමවපියෝ කියන අය විඳවනවා. හැබැයි විඳවන්නේ දරුවෝ නිසා. අන්න දරුවන්ට තියෙන කැමැත්ත ඒකට කියන මොකක් කියලාද? කාමත් ඡන්ද කියලා. එන්න කියනකොට එන්නේ නැහැ, ඉන්න කියනකොට ඉන්නේ නැහැ, එපා කියනකොට කරන්න නැතු ඉන්නේ නැහැ. මම ඒ කාමේ නිසා මම කියන්නේ මට දරුවෝ නැහැ හොඳේ. ඔයත් බලන් ඉන්න කට දිහා බලන්නේ ඉන්නවද දන්නේ නැහැ නං කියලා. මං කිව්වා ඇත්තෝ කියන විදිහට. ඔය ඇත්තෝ ඒව ගැන හිත හිත විඳවනවා නේ. ඉතින් මස් නැති යට කෑල්ලක් බල්ලෙක් ලව කනෝ වගේ. ඔව්ද නැද්ද? ආ ඊට පස්සේ ඔය ඇත්තෝ ඒක ඇතුළට අරන් එනවා. ඒ කියන්නේ අර වෙඩින් ෆොටෝ එක ළඟ තියන් ඉන්න දරුවෝ ලංකාව වෙන යලා පිටරට. ෆොටෝ එක අම්ම ගාව නේ. දැන් ලොක් දරුව 6-4 අය. හැබැයි ග්‍රේඩ් 5 වලට ඇඳපු ඇඳුම අම්මගේ කබෝඩ් එකේනේ. ඒක ගසනවා, පිහදනවා, දානවා. ආ. අන්න ඕකට තමයි කියන්නේ බල්ලෙක් අර ඇට කෑල්ලක් කූඩුවට අරන් ගිහින් විඳවනවා වගේ ඔය ඇත්තත් ඕකම කරනවා. හැබැයි බල්ලා වගේම තමානේ. බල්ලට තේරෙන්නේ නැහැ මේක යට නැහැ කියලා. ඔය ඇත්තන්ට තේරෙන්නේත් නැහැ මේකේ හරයක් නැහැ කියලා. තේරුණා නම් මොකෝ කරන්නේ? තේරුණා නම් ඔය ඇත්තෝ කියනවා එදාට රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං වගේ තමා මූ ඉපදුනා කියලා කියන්නේ මට බන්ධනයක් ඇති වුණා කියලා නේ. හැබැයි ඒ තැනට හිතෙන්නේ නැතුව අපි කියනවානේ තවත් එකෙක් අරන් එන්න කියලා. ඒ තරම් කාමයට බැඳුනහම අපි හිතනවා මේක ඇතුලේ සතුට තියෙනවා කිය කියා තවත් ගොඩ ගහන්න යට කෑලි ගොඩක්ද නැද්ද? ගොඩක්. මම කසාතේ බැඳලා නැහැ. මං කියන්නේ කසාතේ කියලා කියන්නේ කාමච්ඡන්දය නේ. ඒකත් කාමත් ඡන්දයක්. ඒක ඇතුලේ විඳවනවද විඳිනවද නේ? ඇහෙන්න කියන්න එපා, ටීවී එකේ ගෙදර ඉඳලා දකි මහත්තයව නේ. කාමයේ කියලා කියන්නේ කොතන වුණත් විඳවන එකක් නේ. බලන්න බුදුහාඳුර කොච්චර ලස්සනට කිව්වද නේ. මෙන්න මේක සසර දුක. මේ ආත්මේ නම් ඕක තේරුම් ගන්න පුළුවන් මොලයක් තියෙනවනේ. හැබැයි බල්ලෙක් වෙලා ඉපදුනා නම් තේරුම් ගන්න බෑනේ. හපාගනේ, මරාගනේ නේ. හපල දැම්මට පස්සේ කන ඇදලා ඉරල දැම්මහම කුණු වෙනවා, පණුව දානවනේ. ඒ ගනුදුනුව ඒ කාමච්ඡන්දේ පියවගන්න ඒ භූමිය තුල එහෙම මම යෝජනා කරන්නේ ඔබට මැරෙන්න මොහොතක් හරි තියලා පුළුවන් නම් කොහේ හරි තැනක මහාන වෙන්න කියලා නේ. ඒ කියන්නේ දවසක එක පාරමිතාවක් වෙයි ඔබට හිතේ අනුලා දේවිය ගිහිසප දාලා අනේ හත්තිලව්වේ මහාන වුණා නම් මට මොකෝ මේක දාලා යන්න බැරි නේ. අනුල දේවියට වඩා ඔබ සැප විඳිනවා නම් හිටියට කමක් නැහැ. ඔබ එච්චර විඳින්නේ 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 නැහැ. මං අහන්නේ අනුලා දේවිය ආවනම් මේ බණ අහලා මං අහන්නේ ඔබට එන්න බැරි තරම් ඔබ ළඟ මොකද්ද තියෙන්නේ? කාමච්ඡන්දේ තියෙනවා. ඔබට තාම හම්බුනේ නැහැ ආනන්ද හාමුදුරු කෙනෙක්. හම්බුනා නම් ඔබ කියන ඒවට ආනන්ද හාමුදුරන්ට කියන්න 1000ක් ඉදිරි උපමා කතා. වෙලාවට වංගිස්ස හාමුදුරුවන්ට එක තැනක විතරයි ඉපදුනේනේ. හැම තිස්සෙම හිතන්න කාමච්ඡන්දයට බැඳෙන හැම වෙලාවකම දෙවෙන්නේ තමන් කියලා. අනුන් කවුරුත් දෙවෙන්නේ දෙවෙන්නේ දෙවෙන්නේ. කාමච්ඡන්දයට වයසක් නැහැ. කාමච්ඡන්දයට භූමියක් නැහැ. කාමච්ඡන්දයට ස්ථානයකුත් නැහැ. කාමච්ඡන්දේ ඉපදින්න එක් තැනක් ඇතේ හේතුවක් ඇදිච්ච ගමන් ඡන්දය උපදිනවා. ඒ කියන්නේ කොයි වෙලාවෙද ගින්න තියෙන්නේ? ගින්න හටගන්න හේතු තියෙනවා. ගින්න හටගන්න එක ගන්නවා. මොන භූමියින්දද? පෘථජ්ජන භූමිය තුළ ඉන්න අවධානම.